සූදානම් දවසේ පිළිසඳර ආරම්භ කරන්නට කලුතර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අයබෝන් සුබදසන කුමතුමාට අයබෝන් සුබදසන එන්නේ හිම කරදරයක් වුණේ නැහැ ටිකක් වැස්ස පැත්තේ ඒ පැත්තේනේ කලුතර ඔව් අගලවත් වලල්ලා විට පාලින්ද නූර පැත්තට තමයි වැඩිපුර වර්ෂාපතනය තිබෙන්නේ නමුත් එන්න ලොකු බාධාවක් තිබුණේ නැහැ अनपेक्षित पराजय बहुत दिन विश्वास नलिंद जाति जनता प्रतिक्षेप नुकरा सुनील प्रतिक्षेप नुकरासान मशीन जनता मेवर पार्लिमेंट वराबट आहिमेनवाबे දේශපාලනේ අවසන් නැහැ. ඔබ ඉදිරියේ ලොකු අභියෝගයක් තිබෙනවා. පළාත් සභා ඡන්දෙත් එනවා. අර පරාජය ගැන ඔබ හිතන ආකාරයත් ඉදිරි සූදානමත් මේ දවස්වල කටයුතු කරන හැටි ගැන කියලා අපි පටන් ගමු. ඔබ ප්‍රගිත් බොහොම ස්තුතියි මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. අතන ඔබ කිව්වා වගේම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙලා හිටියා විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරය හැටියට මාව පත්වේවි කියලා. ඉතාලම පොඩි ඡන්ද ප්‍රමාණයකින් තමයි මේ මැතිවරණ ආසනය අහිමි වුනේ. අපි කිව්වොත් එහෙම එක ඡන්ද මැදිස්ථානයකින් තව ඡන්ද තුනක් විතරයි අපිට අඩු වෙලා තිබුණේ. ඉතින් දැන් අපිට ඡන්දේ නොදීපු අය ඒ පිළිබඳව අති විශාල වශයෙන් කම්පැනිට පත් වෙනවා. වුණොත් කියන්නේ ඔබ කියපු කතාවම තමයි. සමහර විට අපිට മന്ത്രി ධූරයක් කලතොර දිස්ත්‍රික්කයේ ලැබෙයි කියන විශ්වාසයම සමහර විට ජනතාවට උනන්දුවෙන් ඡන්දේ භාවිතා නොකරන හේතු වෙන්නත් ඉඩකඩ තිබුණා කොහොමනත් පාර්ලිමේන්තුවේ නොමැති වීමේ අඩුවක් තියෙනවා නමුත් මම හිතනවා ඒක අපේ දේශපාලනය අතහරින හේතුවක් නෙමෙයි අපි දේශපාලනය කරනවා පාර්ලිමේන්තුවේ නැති අඩුව අපි එළිය දේශපාලනය සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ දවස්වල අපි පක්ෂයේ ඇත්තටම ගත්තොත් මේ මැතිවරණ තියෙනවනේ පසුබෑමක් ඒක අපි පිළිගන්නට ඕනේ ඒ මැතිවරණ පසුබෑම පිළිබඳව අපි පක්ෂයේ අපේ සමාජිකයන් හිතවතුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. උන්ගේ අදහස් සුදහස් වැදගත් වෙනවා ඉදිරි වැඩපිළිවෙල සකස් කිරීමේදී. මේ දවස්වල ඇත්තටම ගත්තොත් දිස්ත්‍රික් සහ ආසන මට්ටමේ නෙවෙනි කටයුතු තමයි අපි කරමින් ඉන්නේ. ඉතින් මේ අභියෝග ජයග්‍රහණය කරන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩු නැහැ කියලා රට ඉදිරියේ තියෙන අභියෝග අඩු වෙලා නැහැ. වෙනදාට වඩා දැවන්ත අභියෝග ප්‍රමාණයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ අපේ අඩුගඩි සංඛ්‍යාව වැඩි වුණා නම් ජනතාව වෙනුවෙන් කතා කරන්න තිබෙන අවස්ථා වැඩි පාර්ලිමේන්තු තුල. නමුත් මේ අවස්ථාව දැන් නැති වෙලා තියෙන්නේ. කෙසේ නමුත් අපි හිතනවා රට ඉස්සරහා තියෙන අභියෝග ජයග්‍රහණය කරන්න අපි අනිවාර්යයෙන්ම ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත් විය යුතුයි කියලා. ඔව්. ඔය අතරේ දැන් අද දිනමින පුවත්පතිත් මම දකිනවා වාර්තාවක් ඔබේ පක්ෂයේ ජේෂ්ඨයෙක් කරන ප්‍රකාශයක් ඉහල් ගලප්පති සහෝදරයා කරන්නේ මේ ජවිපෙන් සිදු වූ අඩුපාඩු සමාලෝචනයට ලක් කරනවා කියන එක පිළිබඳව. ඔබත් දැන් ඊට සමාන අදහසක් පළ කරා. හැබැයි චෝදනාවක් නෙමෙයි නමුත් ඡන්දෙට කලින් අපි ඔබේ පක්ෂයේ ඇතැම් නියෝජිතීන් මුණ ගැසුණු වෙලාවන් වල මේ විදිහට සාකච්ඡා කරද්දී ජනතාව මොකද අපි මේ වෙලාවේ මේ 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 ආදර්ශයට ගත්තේ පෙර පැවති තත්ත්වයන් පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ජනතාව හැසිරුණු ආකාරය ගැන ඔබ අධ්‍යයනයක් කරලාද තියෙන්නේ පක්ෂයේ අඩුපාඩුවක් තියෙනවා කියලා පිළිගන්නවාද ගැන සමාලෝචනයක් තියෙනවද ඒටි අපිට ඊටම පැහැදිලි පිළිතුරක් ඇත්තටම ලැබුණේ නැහැ නලින්ද ජයතිස්ස මැතිතුමනි ඒ වෙලාවේ ඒක නිකන් අඩුපාඩුවක් නොවන ගානට තමයි බොහෝ දෙනා කතා කරේ ඔන්න බලන්නකො ඊළඟ වතාවයි කියලා හැබැයි දැන් ඒ වතාවත් පහු වෙලා තියෙන්නේ දැන් හරි පිළිගන්නවාද හොඳ සමාලෝචනයක් කරන්න උන්ස යම් ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතුයි කියන එක ප්‍රගීත් දැන් අතර මැතිවරණයට පෙර මේ தত্ত্বය තිබුණා නේ කියන්නේ ජනතාවගේ ප්‍රතිචාරය තිබුණේ මැතිවරණ ව්‍යාපාරයේ ඇතුළතදී මේ ප්‍රතිපලයට සමාන්තරව නම් අපිට වඩා තීන්දුවගත හැකියාව තිබුණා නමුත් ජනතාවගේ පැත්තේ ප්‍රචාරය තිබුණේ මෙහෙම නෙමෙයි කවුරුත් දන්නවා උදාහරණයක් ගත්තොත් දැන් මේ වෙලාවේදී ජයග්‍රහණය කළා තියෙන පොදුජන පෙරමුණේ සිරාජපක්ෂ මහතා පවා මීට වඩා වැඩි ප්‍රතිඵලයක් මම හිතන්නේ අපේ පැත්තෙන් ඔහු අනාවැකියක් පුරෝකථනය කරලා තිබුණා ඔබ සහ එක්සත් ජාතික පක්ෂය ඔව් ඒ කියන්නේ ජනතාවගේ හැසිරීම එහෙම්මම මේ පුරෝකථනය කරන්න අමාරුයි දැන් තියෙන තත්ත්වය හැටියට
නමුත් අපි මෙහෙමයි දැන් මේ පසුබෑමට අපේ පැත්තෙන් සංවිධාන ශේෂ්ත්‍රයේ පැත්තෙන් මොනවද වෙලා තියෙන අඩුපාඩු කියන එක පිළිබඳව තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ. මොකද දේශපාලන දේශපාලනේ මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙන්නේ ශක්තිමත් දේශපාලන යන්ත්‍රණය කරහා. ඉතින් සමහරු තමන්ට දැනෙන හැඟෙන ආකාරයට මේ පසුබෑමට හේතු ඉදිරිපත් කළා තියෙනවා. ඒ හැම එකක්ම නිවැරදි නෑ. මොකද සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් වුණාම යම් කඩාවැටීමක් පසුබෑමක් වුණාට පස්සේදී ඒකට ආසන්න හේතුව සමහරු හිතනවා මේක තමයි හේතු වෙන්නේ නැති කියලා. ඒ වගේම සමහර ඉතාම අවිද්‍යාත්මක සහ මනෝරාජ්‍යක හේතු රම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට වඩා ටිකක් මේක ගැඹුරෙන් ගන්නට ඕනේ. ඔව් අපි ඒක ලෑස්ති ඒ පිළිබඳව නැවත හැරී බලන්න. ඒ වගේම තමයි මෙහෙමයි දැන් සමහරු මෙහෙමත් කියනවා. ඒ කියන්නේ දැන් රයිට් ඕගොල්ලෝ ප්‍රතිපත්ති ඔක්කොම හොඳයි. නමුත් මේ රටේ දේශපාලන හොම කරන්න බෑ. මම හිතනවා අපි ඒකත් සලකා බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ ජනතාව ඉල්ලා හිටින්නේ මොකද්ද? ඒ පිළිබඳවත් අපි යම් අවධානයක් යොමු කරන්නට ඕන. නැත්නම් අපේ ඉතාම පිරිසිදු 100%ක්ම ශුද්ධ වූ ප්‍රතිපත්තිය පමණක් ජනතාවට කියලා ඒක ජනතාව තේරුම් ගන්න නැත්නම් දවටනේ පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි කියලා අපි හිතනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන හැඩය පවත්වා ගනිමින්ම ඒ කරන්න යාම මම හිතන්නේ තරම් ලේසි පාසු වැඩකුත් වෙන්නේ නැහැ. ඔබට පක්ෂයක් විදියට එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ විදියට දැන් ඔබ තනි නැහැ. ඔබ එකස් වෙලා ඉන්නේ මේ ගමන ඉදිරියට යාමේදී යම් යම් වෙනස් වීම මේ අනුව කරන්න වේවි. නායකත්වයේ මෙහි ප්‍රධාන ප්‍රබල සාධකයක් වෙන්නේ නැද්ද කියලා මම කැමති අහන්න මෙන්න මේ කාරණාත් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක ගත්තට පස්සේ අවසාන වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දක්වා නායකත්වයේ ඒමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඔබ එනකොටම කිව්වේ චන්ද්‍රිකා මැතිණිය කියන කතාව අද පක්ෂයේ තියෙන තැනගෙන. හැබැයි ඒ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහත්මයා පත් නොවුනාට නායකත්වයක් වෙන පැත්තකින් ගොඩනගාගෙන පක්ෂයේ පිරිස එතෙන්ට වෙතැන් වීමත් එක්ක ප්‍රබෝධයක් ඇති වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොලැබුණාට සජිත් ප්‍රේමදාස වෙන පාර්ශ්වයක් ගොඩනගාගෙන ඒමත් එක්ක යම් ප්‍රබෝධයක් ඇති වෙනවා. වැඩි පිරිසක් එතෙන්ට කියලා නම නැගිටීමක් ඇති වෙනවා. මේ වගේ සිද්ධීන් එක්ක ඔබට හිතෙන්නේ නැද්ද නායකත්වයේ පිළිබඳව උනත් ජනතාව හිතනවා ඇති කියන එක පිළිබඳව? ප්‍රගීත් ඕක මේ අපේ දේශපාලනයේ නිවැරදි නැහැ. ඒ කියන්නේ දැන් ඔබ කතා කරපු සියලු පක්ෂ ධනේශ්වර දේශපාලන පක්ෂවල ඕක තමයි ස්වභාවය. නායකයා කවුද? ඒ නායකයාට තමයි සියලු බලතල. දැන් එක්සත් ජාතික පක්ෂයේ රණල් වික්‍රමසිංහ මහත්තයා මොන තත්වයක් යටතේවත් ඉවත් කරගන්නවත් බෑනේ. කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉවත් කරන්න ගියාට පස්සේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ පත් කරන්නේ නායකයා. උඹ හොදට බැලුවොත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඉන්න කාලේ එතුමියට වන්දනාමාන කරගෙන හිටපු අය එතුමියගේ දුර කාලය අවසන් වෙලා ජනාධිපති දුර කාල දෙක අවසන් වෙන ඔන්න මෙන්න කියලා තියෙනකොට ඕන් බලනවා ඉවල් වෙලා ඊළඟට කවුද නායකයා වෙන්නේ. ඒතකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හිතන පතන විදිහට හිතපු අය ඒ කාලෙදී ඊළඟට නායකය වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා නම් ඔහු හිතන විදිහට සමහරට කාංච 180ක් ආපහු හැරෙනවා. දැන් බලනවා මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි මේ වෙලාවේදී ඇමති කන්දීමේදී වැදගත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා ඔන්න ඔහු හිතන විදිහට හැරෙන තමයි ඒ පක්ෂවල තියෙන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේත් කාලේ අවසන් වෙනකොට ඊළඟ කෙනා මොන කවුරු ආවත් ඔව් විතර විදිහට තමයි ඒ අය හැසිරෙන්නේ. නමුත් වාමාංශික පක්ෂයක එහෙම නෙමෙයි. ඒකේ තීන්දුව ගන්නේ නායකත්ව මණ්ඩලයක් විසින්. නායකයෙක් නම් කරනවා අපි. නමුත් තීන්දුව ගන්නේ නායකත්ව මණ්ඩලයක්. දේශපාලන මණ්ඩලයේ වෙන්න පුළුවන්, මධ්‍යම කාර්ක සභාව බොහෝ වෙලාවට, එහෙම නැත්නම් මධ්‍යම කාර්ක සභාවටත් බේර ගන්න බැරි ප්‍රශ්න පක්ෂ සමුළුවකදී. මේවා ඇත්තටම ඒ පක්ෂවල නිකන් අර නමට තියෙන ඒවා නෙමෙයි. ක්‍රියාකාරී සම හැම දිනාටම සමානව අදහස් දැක්වීමේ අවස්ථාවක් තිබෙන, නායකයාට අතිවිශේෂ බලතල නැති, නායකත්වයේ නායකයා කියලා කියන්නේ නැත්නම් පක්ෂ ලේකම්වරයා, පක්ෂ සභාපතිවරයා කියලා කියන්නේ වගකීමක් පමණක් වන දේශපාලන ප්‍රැක්ටිස් එකක් තමයි ඕනම ආමාශික පක්ෂයක තියෙන. ඒක අපේ විතරක් නෙමෙයි. ඔය බැලුවොත් කුඩා වුණත් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂේ, කලින් සමාජ පක්ෂේ, ඒ පක්ෂවල පවා තිබුණේ එවැනි දේශපාලන භාවිතාවක්. ඒ නිසා අර නායකත්වය පිළිබඳව ඔබ සහ රටේ සාමාන්‍ය ජනතාව කතා කරන එක ඒක සාධාරණ නෑ. අපි යම් ජයග්‍රහණයක් දේශපාලනයේදී විශේෂ මැතිවරණ පෙරමුණේ ගත්තා නම් ඒ ජයග්‍රහණයටත් වගේම පරාජයටත් නායකයා නොවේ මේ පක්ෂ සමස්ත නායකත්වයම වග කියනවා. වෙනස් වෙනවනේ නායකත්වය මිසක් නායකයා නෙමෙයි. ඉතින් අපි
ඊනායකත්වයේ තමයි සාකච්ඡා කළේ යම් යම් වෙනස්කම් සිදු කරන්නට මේ දවස්වල මැදිහත් වෙමින් ඉන්නේ හොඳයි අපි ඔය කාරණාත් එක්ක එමු මේ ව්‍යවස්ථා සංශෝධනය කියන තැනට දැන් කැබිනට් මණ්ඩලයේ සම්මත වෙනවා අනුමැතිය ලැබෙනවා නීතිපතිවරයාගේ නිර්දේශය එනවා තුනෙන් දෙකක කැමැත්ත පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් ජනතාවගේ මතය විමසන්න ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවයක් නැහැ අද දැන් එක පත්‍රයක සඳහන් වෙනවා මෞබිමෙත් හතරක් හැර 19 සියලු වගන්ති අහෝසි කියලාත් මේ අනුව 20 වෙනි සංශෝධනය එනවා වගේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කිරීමත් මේ ඇතුළත සිදු වෙමින් තිබෙනවා ඒ අතරේ ඔබේ නායකත්වයේ ඔබේ නායකයායි ඔබේ පක්ෂයේ නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම වඩා යෝග්‍යයි කියලා අනුර කුමාර දිසානායක මහතාත් කියනවා මේ මේ පසුබිම ඔබ මේ 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 කාරණා ඔබ දකින්නේ කොහොමද අපි කොහොමඩත් අලුත් ව්‍යවස්ථාවක් රට ඕනයි කියන ස්ථාවරය තමයි දිගටම හිටියේ ඒක අපිට තිබෙන්නේ මේ ව්‍යවස්ථාවට අණ්ඩ 19ක් දැමීම කියන කාරණේ මත පමණක් පදනම් වෙලා නෙවෙයි 1978 මේ ව්‍යවස්ථාව ගේනකොට මේකේ පදනමටම විරුද්ධයි ඒ කියන්නේ තනි පුද්ගලයේ කත අසීමිත බලයක් කේන්ද්‍ර වෙන නැත විධායක ජනාධිපති ධුරයේ පදනම් කරගත්ත මේ මේ ව්‍යවස්ථාව වෙනුවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් රටේ ජනතා පරමාධිපත්‍ය සහ ජනතාවගේ අයිතිවාසිකම් වැඩි වැඩියෙන් ස්ථාවර වන තහවුරු වන ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන සාවරේ අපි ඉන්නවා ඒ වගේම 19 වතාවක් මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළත් ඔප්පු කරලා තියෙනවා දැන් මේ ව්‍යවස්ථාව යල්පැන ගිහිල්ලා කියලා දැන් අවුරුදු 40ක් පැනලා තින 42ක් වෙනවා මේ ව්‍යවස්ථාවට අනිත් එක මේ ව්‍යවස්ථාවේ හැදුවේ ජනතාවගේ අනුමැතියකින් නෙවෙයි 1977 තිබුණු මැතිවරණ ක්‍රමය අනුව ජයජවර්ධන මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂ අනුර 6/5 බලයක් ලැබුණා 6/5ක් අරගෙන ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවක් හරිනම් ලෝකෙ කියන්නේ ජනතා ව්‍යවස්ථාවේ තියෙන හැටියටම ජනතා පරමාධිපත්‍ය නම් උත්තරීතර වෙන්නේ ඒ ව්‍යවස්ථා කෙටුම්පත ජනතාවගේ සාකච්ඡාවට යොමු කරන්නට ඕනේ මට මතකයි අපිට වඩා ආර්ථික වශයෙන් ඉතාම දුබල ඒ වගේම දේශපාලන ස්ථාවරය අතිනුත් අපිට වඩා පිටිපස්සෙන් ඉන්න නේපාලයේ අලුත් ව්‍යවස්ථාවක් සකස් කරනකොට ඒ නේපාලයේ පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරු ඒ ව්‍යවස්ථා කෙටුම්පත අරගෙන ගම්වලට ගියා ගිහලා ජනතාවගේ අදහස් විමසුවා දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව දෙනකොට ජනතාවගේ අදහස් විමසුවා ඒතොර එහෙම තමයි ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශයට පත්වන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ හැබැයි අපේ රටේ හැමතිස්සෙම සිද්ධ වුණේ ඉස්සෙල්ලා ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕන විදිහේ බලයක් ගන්නවා පාර්ලිමේන්තුවට අයින් පහක බලයක් තුනෙන් දෙකක බලයක් අර ගන්නවා අරගෙන Tamanට කැමති ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තු සම්මත කර ගන්නවා ඕකනේ වෙන්නේ එතකොට එතන ජනතා පරමාධිපත්‍යයක් නැහැනේ දැන් මම ඇහුවොත් එහෙම මේ රටේ දැන් මේ අලුත් සංශෝධනයට කවුද මේ අලුත් සංශෝධනයට ඡන්දෙ දුන්නේ කියලා මේ සංශෝධනයට ඉතින් එහෙම කෙනෙක් නැහැනේ දැන් කවුරුත් දැක්කේ නැහැනේ ප්‍රගීත් මෙන්න මේ දහ මේ සංශෝධනයේ 19 සංශෝධනයේ නැත්නම් 20 වෙනි සංශෝධනය කෙටුම්පත කවුරුත් දැකලා ඡන්දුන්නේ නැහනේ බලයටපත් වෙච්ච අය කිව්වා අපි ආවට පස්සේ ව්‍යවස්ථාව වෙනසක් කරනවා හරිද අපි 20 ගේනවා 20 කියන ඉලක්කමට ඡන්දයක් ගන්න බෑනේ එහෙමනම් ඇත්තටම ගත්තොත් ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා වෙන්න නම් කෙටුම්පත ඡන්දෙට කලින් ඉදිරිපත් කරන්න ඕන එහෙම වෙලා නැහැ ඉතින් අපි හිතනවා අලුත් ව්‍යවස්ථාවක් ඕනේ අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න කාලිකුත් ගත වේවි දැන් ඔය ගෙනහලා තියෙන විශ්වයෙන් සංශෝධනයේ මොනවද අඩංගුව කියන එක පිළිබඳව සම්පූර්ණ අදහසක් අපිට තාම නැහැ මොකද ගැසට් එක තාම නිකුත් වෙලා නැති නිසා කෙසේ නමුත් අපි ඒ කියන්නේ අපේ රටේ සමහර ව්‍යවස්ථා සංශෝධන වෙලා තියෙනවා ආණ්ඩුවට බහුතර බලයක් නැති වෙලාවක සුළුතර ආණ්ඩු වලින් උදාහරණයක් හැටියට 2001 17 වෙනි සංශෝධනය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණත් මැදිහත් වෙලා ඒ වෙලාව අපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 10ක් තිබුණා චන්ද්‍රිකා කුමාරතුංගම ඇතුලේ ජනාධිපති එතුමගේ ආණ්ඩුව දුර්වල වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒ වෙලාවේ 17 වෙනි සංශෝධනය ගෙනල්ලා විධායක බලයේ යම්කිසි ප්‍රමාණයකට අඩු කළා අඩු කරලා ඒක ස්වාධීන කොමිෂන් සභාවට දුන්නා හැබැයි 2009 යුද්ධය අවසන් වෙලා පවත්වපු මහමැතිවරණයේදී තුරෙන් දෙක බලයක් හදාගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද කරේ හදිසි ව්‍යවස්ථා ප්‍රසංස්කරණයක් හැටියට 17 අහෝසි කළ 18 ගෙනාවා. ඔබට මතකයි. ඒ කියන්නේ Tamanට දූර දෙකක් නෙමෙයි ඕන කාලයක් බලයට ඉන්න පුළුවන් ආකාරයට වෙනස් කරා. ඒක එතකොට ඔන්න දැන් අර 17 ගෙනාවට සුළුතර බලයකින් 18 ගෙනාවේ තුනෙන් දෙකේ බලයකින්. හරිද? ඊට පස්සේ 19 ගෙනාවේ සුළුතර බලයකින්. එතකොට එක්සත් ජාතික පක්ෂයට තිබුණ ආසන 41යි පාර්ලිමේන්තුවේ. මේකට 150 ගත්තේ
අද ඉන්න සමහර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තත උස්සලා. එතකොට මම හිතනවා ඒ අය ඒක කියවල තමයි අත උස්සන්නේ ඇත්තේ කියලා. එතකොට ඒ අයටම සමහර අරද සිද්ධ වෙලා තියෙනවා විශ්ව රට උස්සන්න. ওই සමහර පාර්ලිමේන්තු සමහර මන්ත්‍රීවරු ඉන්නවා 14 රට අත උස්සලා තිනවා. 18 රට අත උස්සලා තිනවා. 19 රට අත උස්සලා තිනවා. විශ්ව රට අත උස්සනවා. දැන් බලන්නකෝ එක එක අවස්ථාවලදී ඒකෙන් විද මොකද ස්වාධීන කොමිස සභාව වැනි විධායකයේ බලය අඩු කරන දේවල් වලට එකඟ වෙනවා. ආයේක අකුලන්න එකඟ වෙනවා. ආයගේන එකඟ වෙනවා. ආය අකුලන්න එකඟ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අත උස්සලා තියෙන්නේ හෘද සාක්ෂියට හරි ප්‍රතිපත්තියකට හරි නෙවෙයි. ඒ වෙලාවේදී නායකයා කල්පනා කරන්නේ කොහොමද? ඒ අනුව මම අත උස්සනවා මගේ මන්ත්‍රීකම් ඇමතිකම් බේරගන්න. නැත්නම් අමාත්‍යංශයේ මදේ බේරගන්න. කොහොමද යන්නේ? ඉතින් අපි හිතනවා මෙහෙමයි. අපි අලුත් ව්‍යවස්ථාවකට යා යුතු කෙනස් ස්ථාවර ඉන්න අතරේ දහන මේ තියෙන හොඳ දේවල් ඉස්සට අරගෙන යන්නට ඕනේ. දැන් අපි කිව්වොත් මම දැක්කයි අය අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා කියන්නේ මේ දහන මේ අවශ්‍ය කරන ඕන කියලා කියන්නේ කාරණයක් තමයි මේ පොලිස් ප්‍රතිවත් ඉවත් කරගන්න බෑ. පොලිස් ප්‍රතිවත් කරගන්න බැරි එක ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රශ්නයක්ම නෙවෙයි. සාමාන්‍යයෙන් රටක ඕනෑම පාර්ලිමේන්තුවක තීන්දු ගන්න තැන ව්‍යවස්ථාදායක සභාව එහෙම නැත්නම් පාර්ලිමේන්තු කාර්ක සභාවල අනිවාර්ය වශයෙන්ම ආණ්ඩු පක්ෂයට බහුතරයක් හිමි වෙන ආකාරයට තමයි එහි සංයුත්ත සකස් වෙන්නේ. කෝප කාර්ක සභාවේ, රාජ්‍යගුණ කාර්ක සභාවේ ඉඳලා හැම කාර්ක සභාවකම සංයුතිය සකස් වෙන්නේ ආණ්ඩුව පැත්තට බහුතරයක් තියෙන ආකාරය. නැත්නම් රටක් කරන්න බෑනේ. දැන් ව්‍යවස්ථාදායක සභාව වෙනස් වෙනවා. ඒ ව්‍යවස්ථාදායක සභාවෙන් ඕනනම් ඉතින් ඒ තීන්දු ගන්න පුළුවන්. හැබැයි පොලිස් ප්‍රතිරේක ප්‍රශ්නේ නතර නෙමෙයි. ඊළඟ මම දැක්කා මම දන්නේ හරියටම නවත් මම වෙබ්සයිට් එක දැක්කේ ආණ්ඩුවට සම්බන්ධයකක පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා කියලා තියෙනවා කියලා නුවර ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ ජනාධිපතිවරණ ආරක්ෂක අමාත්‍යංශය දරන්න බැරි නිසා කියලා. එතුමා නීති විශාරදෙක් හැටියට ඒක කිව්වනම් ඒක අතිශය වැරදි සහගත ප්‍රකාශයක්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දහනමෙන් සංශෝධනයෙන් පුළුවන්කම ලැබුණ ආරක්ෂක අමාත්‍යකම කරන්න. මොකද එතුමට විතරක් ඒ ව්‍යවස්ථා සංශෝධනයේ දාලම තිබුණා. එතුමට එතුමගේ දුර කාලය තුල පමණක් ආරක්ෂක පරිසර සහ මහවැලි අමාත්‍යංශය දරන්න පුළුවන් කියලා. එතුම ආරක්ෂක ඇමතිවරයා සහ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානිය. ඒක කරුණාවක් හැටින් නෙවෙයි. දැනුත් සේනාධිනායකයා ජනාධිපතිවරයා. එතකොට ඒකමද හේතුව කියලා බලන්න ඕනේ. ඊළඟට අපි හිතමු දහනමින් සංශෝධනයේ තියෙනවා රට වැදගත් වගන්තියක්. ඒ තමයි මේ ද්විත්ව පුරවැසිභාවයේ තියන අයට පාර්ලිමේන්තුවට එන්න බෑ කියලා. අපි හිතන දැන් අපි ඕනම රටක නීති හදන තැන දැන් වෛද්‍යවරයෙක් ඉන්නවා, එහෙම නැත්නම් ගුරුවරයෙක් ඉන්නවා, වෙනත් අපි හිත වෙන ශේෂ්ත්‍රයක මාධ්‍යවේදියෙක් ඉන්නවා. වෙන රටක පුරවැසිභාවයේ ගත්ත අරගෙනත් මේ රටේ සේවය කරන්න අවස්ථාව දෙන එකයි නීති හදන තැන වෙනත් රටක පුරවැසිභාවයක් සහිතගෙන නීති හදන දෙන එකයි අතර බරපතල වෙනසක් තියෙනවා. මොකද මෙතන තියෙන්නේ මේ අර අර අභිලාෂයන් සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ අපි ගමු MCC ගිවිසුම. MCC ගිවිසුම එනවා පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඇමරිකානු පුරවැසිභාවයේ, ද්විත්ව පුරවැසිභාවයේ සහිත කීප දෙනෙක්. එතකොට ඒ අය තීන්දුව ගන්නේ කොයි රටේ පක්ෂවද? මේ MCC වගේ ගිවිසුමක් ලාංකීය ජනතාව හිතනවා ඇත්තට මේක ඇත්ත අපේ රට අහිත කරයි කියලා. ඇමරිකාව ආණ්ඩුව කල්පනා කරන කොහොම හරි මේක අස්සම් කරගන්න. දැන් අපි වගේ ටිකක් තුන්වෙනි ලෝකයේ රටක නේද? පසුගාමී රටක ඇමරිකානු පුරවැසිකම කියලා කියන්නේ මහ ලොකු දෙයක් නේ. ඒ නිසා මෙතනට එන ද්විත්ව පුරවැසියෙක් කල්පනා කරන්නේ කොහොමද මෙවැනි අවස්ථාවක් ආවොත් එයා ඇමරිකාවට පක්ෂ වෙනවද ලංකාවට පක්ෂ වෙනවද කියලා. එතකොට පාර්ලිමේන්තුවට එනවා නම් අනිවාර්යෙන් 100%ක් ලාංකීය පුරවැසිභාවයේ සහිත කෙනෙක් වෙන්නට ඕන. ඉතින් දැන් ඔය දහන මේ ඔය තියෙන වගන්ති ඉවත් කරන්න දැනට අපිට පේන සාධකයේ බැසිල් රාජපක්ෂ මහත්තයානේ. අපි එතුමන්ට යෝජනා කරන්නේ එතුමන්ට මේ රටේ දේශපාලනය එතුමන් කරනවානේ පක්ෂයක් හදාගෙන. ඉතින් එතුමන්ට පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිකමක් ගන්න උවමනාව තියෙනවා නම් ඇමරිකන් පුරවැසිකමයින් කරන එක පහසුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ඇමරිකානු පුරවැසිකරුවත් පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාව හදා ගන්නවට වඩා එතුමට ඕන නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් උදාහරණ ගන්න පුළුවන්. ජනාධිපතිතුමා පුරවැසිකම අයින් කරගත්තා නම් ඇයි බැසිල් රාජපක්ෂ මහත්තයාට බැරි නේද? මම හිතන්නේ එවැනි දේවල් මේ ද්විත්ව පුරවැසියන්ට අපේ රටේ නීති හදන තැනට එන්න තියෙන අවස්ථාව අහිමි කිරීම වගේ දේවල් අපි හිතර තියෙනවා. වෙනත් රටවල ඒ සම්බන්ධව තිබෙනවද ඔබේ දැනුම? ලෝක සමහර රටවල එහෙම තියෙනවා. නමුත් ඔබ දන්නවා දැන් අපි වගේ රටක
අපියවගේ රටක දැන් ඒ අපි හිතමු ඇමරිකන් හු මොනවා රටක පුරවැසි භාවයේ හිමිව තිබීම දිත්ත පුරවැසි භාවයේ මේ රටේ කෙනෙක් කැවිලා මේ රටේ නීති හදනවා නෙමෙයි දිත්ත පුරවැසි භාවයේ එතකොට එය ඒ රට පිළිබඳවත් හොඳ අවබෝධයක් ඒ අය තුල තිබෙනවා කියන හේතුවක් වෙන්න බැරිද ඒක බලපාන්නේ කොහොමද කියන එකයි මම අහන්නේ ඔබෙන් ඒ කියන්නේ අපි කොහොමද කියන්නේ ඒ රටටම පක්ෂපාතීව එවැනි කෙනෙක් තීන්දුව ගන්නේ කියන එක විශේෂයෙන් ඇමරිකාව වගේ රටක දැන් ඔය ඔබ හිතනවාද නිකන් සිම්බාබ්වේ එහෙම නැත්නම් ස්වාසිලන්තේ වගේ රටක පුරවැසි භාවයත් ගත්ත කෙනෙක් අපේ රටේ පාර්ලිමේන්තුවෙන් උත්සාහ කරයි කියලා එහෙම වෙන්නේ නැහැ නේ එහෙම වෙන්නේ නැහැ එතකොට ඇමරිකාවේ එංගලන්තේ ඒ කියන්නේ මේ ලෝකේ බලගත්ු ආර්ථික දේශපාලන වශයෙන් බලගත් රටවලම තමයි අපේ අය පුරවැසිකම ගන්න උත්සාහ කරන්නේ. ඕක ගන්නකොට මොන තරම් දියුරුමක් දෙනවද කියලා ඔබ බලන්නකෝ. ඇමරිකාන පුරවැසිකම නිකන් ඔහේ ඉල්ලොප්පලිට ලැබෙන්නේත් නැහැ නේ. හරිද? ඒකට විශාල දියුරුමක් දෙනවා බැඳීමක් හදා ගන්නවා. ඒ ඔක්කොම යටත්වලා තමයි ගන්නෙ. අරගත්තට පස්සේ දැන් මම හිතනවා සාමාන්‍ය පුරවැසියෙක් නම් කල්පනා කරාවි රයිට් ඇමරිකාන පුරවැසිකමට වඩා ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ඇමතිකමක් වටිනවායි කියලා. නමුත් දැන් දේශපාලනයේ අපේ කොච්චර දුරකට තල්ලු කරලා තියනවද කියනවා නම් සමහර අය කල්පනා කරනවා නේ මේ ඇමරිකානු පුරවැසිකම තියාගෙනම මෙතන පය ගහන්න. ඒකනේ මේ හදන්නේ. නැත්තම් මම යෝජනා කරන්නේ පහසු ක්‍රමය මොකද්ද? ඇමරිකානු පුරවැසිකම අයින් කරගෙන එන්න. ඒ කාටත් හොඳයි නේද? ඒකවල චෝදනාවක් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ. මොකද අභිලාෂයන් ලැබියවනතර ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් දැන් කෙනෙක් කල්පනා කරනවා නෑ මට ඇමරිකානු පුරවැසිකමත් වටිනවා කියලා. හැබැයි ඔය අත්දැකීම් ගත් එකක් නෙමෙයිනේ ප්‍රගීත්. එහෙමනම් අපිට ඒගොල්ලන්ගේ උපදේශනය අත්දැකීම් ගන්න ඕන තරම් ක්‍රම තියෙනවනේ. අපේ රටේ කොච්චර ඉන්නවද ව්‍යාපෘතිවල විශේෂඥ සේවා සපයන ඇමරිකානු පුරවැසියෝ සහ ඇමරිකාවේ ජීවත් වන ලාංකිකයන් උපදෙස් ගන්න ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. මේ උපදෙස් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. හරිද? ඒ නිසා මම හිතනවා මගේ සහ අපේ පක්ෂ විශ්වාසය තමයි ලංකාවේ පාර්ලිමේන්තුව නීති හදන තැනට නම් එන්න ඕන කම තිබෙන්නේ 100%ක් ලාංකික පුරවැසියෝ. එක දෙවෙනි කාරණේ ඇමති මණ්ඩලයේ සම්බන්ධ ප්‍රශ්නේ අපි ඇත්තටම මේකට කාලය තිස්සේ එළියට පාර්ලිමේන්තුව සටන් කරනවා. ඒ තමයි අපේ රටේ ඇමති මණ්ඩලයේ ව්‍යවස්ථාවෙන්ම සීමා වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේ පැත්තට බා ගන්න ඕන වුණාම නේද ඇමතිකමක් දීලා තමයි ගන්න. අපි තව අපි යෝජනා කරනවා එතනින් එහාටත් යන්න ඕන කියලා. ඒ තමයි ඇමති මණ්ඩලයේ සීමා විතරක් නෙමෙයි අමාත්‍ය මණ්ඩලයේ විෂයපතියත් හරිනම් ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕනේ කියලා. සමහර රටවල තියෙනවා ව්‍යවස්ථාවේ සමහර රටවල තියෙනවා. ඒක ඇත්තටම මේ තව නීතියක් හැට පාර්ලිමේන්තුව සම්මත කළා. මොකද නැත්තම් සමහර ඒවාත් තියෙනවා ඇමතිකම තියෙනවා කෘෂිකර්ම ඇමතිවරයා ඉන්නවා නමුත් මදේ නෑ. දැන් මේ ඉස්සර බලන්නකෝ කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාට තියෙන විෂය මොකද්ද? කෘෂිකර්මයේ සම්බන්ධ රාජ්‍ය අමතිවරයාට තියෙන විෂය මොකද්ද? සමහර ඇමතිවරු දැන් අපිට තේරෙන්නේ කතා කරන කලකිරීමෙන් ඉන්නේ ඇමතිවන් ඇමතිවරයා හැටියට බෝඩ් එක තිබ්බට ඇතුලේ මොකුත් නැහැ කියලා. අතර විෂයපතියත් ගැසට් වෙන්න මේ විෂයපතියත් මේ නීතියක් හරියට සම්මත වෙන්නට ඕන කියලා අපි හිතනවා. එතනට යන්න බැරි වුණා. ඒ 19 වෙනි සංශෝධනයේ ගේනකොට මම හිතන්නේ දේශපාලනයේම සාකච්ඡාවක් තිබුණා. එහි යම් හොඳ පියවරක් විදිහට ඔබ දකින්නේ නැද්ද ඇමතිකම් දෙන්න කලින් ගැසට් කරපු එක? විෂයපතයන් ගැසට් කරපු එක? නෑ මෙහෙමයි. ආයතන දැන් එහෙම කරයි කියලා මොකක්වත් වෙනසක් වෙලා නැහැනේ. අපි හිතමුකෝ දැන් ඇමතිවරු මේ කලකිරීමෙන් ඉන්නේ. හරිද? කලකිරීම එන්නේ දැන් ගැසට් කරා තමයි කලින් දැනගත්තා තමයි. කලින් දැනගත්තට ඇතුළේ මදේ නැති එකට මොකුත් උත්තරයක් නැහැනේ. අපි කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යංශය ගත්තොත් අධ්‍යාපන අමාත්‍යංශය දැන් උදාහරණ මෙහෙම ගමුකෝ. මේ සැරේදී ජනාධිපති රටතේ තමයි ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ටික තියෙන්නේ. සාමාන්‍ය අපේ රටේ මේක තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ. ඒක කොයි රටෙත් එහෙමනේ. එක්ක සොදේශ කටයුතු නැත්නම් රාජ්‍ය පරිපාලන. එතකොට ඇයි ඒක ජනාධිපතිතුර ගැන ජනාධිපතිතුර ඕනතර තව වැඩ තියෙනවා. ආරක්ෂක ඇමතිකම නේද? තව මේ නාගරික සම්මේ මොකද්ද මේ යටතේ සම්පූර්ණ ආපදා කළමනාකරණයයි රාජ්‍ය පරිපාලනය ඔක්කොම බදාගෙන තනිමිනිහ කරන්නේ කොහොමද? හරිද? ඉතින් මෙන්න මෙහෙම රටේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් බෙදෙන්නත් ඕන සීමා වෙන්නත් ඕන. 19 වෙනි සංශෝධන අඩු ගන්න එක පියවරක් තිබුණා ඇමති මණ්ඩලයේ 30කට සීමා කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙන ගැටයක් ගැහුවා. ඕකේ අපි පාර්ලිමේන්තුවේ අපේ පළවෙනි කතාව ඔන්න ඕක නිවැරදි කරගන්න උත්සාහ කිරීම. ඒ කියන්නේ ජාතික ආණ්ඩුව කියලා සංකල්පයක් හදලා ලොකු පක්ෂයක් එක්ක එක මන්ත්‍රී ධූරයක් ඉන්න පක්ෂයක් සම්බන්ධ වුණත් ඇමතිකම් එකක් නෙමෙයි ඕන ගානක් වැඩි කරගන්න පුළුවන් විදිහ අවස්ථාවක් හදලා දුන්නා. එතකොට දැන් මේ ආණ්ඩුවත් ඕන්නම් පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාර ගිහිල්ලා
පොදුජන පෙරමුණ 145යි තියෙන්නේ. පිල්ලියන්ට තියෙනවා නේද? තව ඔය අතවුල්ලට තියෙනවා. ඒ වගේ කට්ටිය සම්බන්ධ කරගෙන මෙන්න ජාතික ආණ්ඩුවක් කියලා ඕන වැඩි කරගන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ හදනවා ව්‍යවස්ථාව ඇතුළේ මේ තියෙන සීමා ඉවත් කරගන්න. අපි හිතනවා අපේ රටේ 30ත් වැඩි කැබිනට් එක මේක 20කට විතර අඩු කරගන්න පුළුවන් නම් කැබිනට් මණ්ඩලය සහ පුළුවන් නම් මේක ඇත්තටම නීතියකට සම්මත කරගන්න අමාත්‍යංශ විෂය පතේක හරි වැදගත් කියලා. හරිද? ඒතොර ඒ වගේ දේවල් ඉවත් කරන එක රටට හොඳ නෑ. ඊළඟ ස්වාධීන කොමිෂන් සභාව මේ කියන්න හදන්නේ මොකද්ද? ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන නැහැ. මැතිවරණ කොමිෂන් මේ ඝනපූර්ණයක් තුනයි. අපි මෙහෙම කරමු. අපි මේ ස්වාධීන කොමිෂන් සභාවත් වෙනම කතා කරන්න ඕනේ කාරණාවක්. මේ ඇතුළත අපි ප්‍රථම විරාමය ලබාගෙන ප්‍රථම සහ එකම විරාමය මේ පිළිසඳර ඇතුළත තියෙන. යාල එක් මිනිත් ගුණගැසුම පෙපමණක් නෙවෙයි තවත් නලින්ද ජයසිරි මැතිතුමත් එක්ක කාරණා තියෙනවා සාකච්ඡා කරන්න. ඒක කතා කරමින් ඉන්න හිට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයසිරි මැතිතුමන් එක්ක අවසාන වශයෙන් අපි අවධානය දුන්නේ මේ ස්වාධීන කොමිෂන් සභාව කියන කාරණාවට වෙනකොටම තමයි මම විරාමයකට අරගෙන ගියේ. මේ ස්වාධීන කොමිෂන් සභාව ගැන මේ පෙරේදම දිනමින පත්‍රයේ වාර්තා තුන විගණන කොමිෂම පිළිබඳව එහෙම ජයසිරි මැතිතුමනේ දෙම. මේක මේ සුදු වලියක නරත්තු කරා වගේ වැඩක් සල්ලියට කරා විතරයි ලැබිච්ච පලයක් නැහැ කියලා කොමිෂන් සභාව නම් කීපයක්ම තියෙනවා. ඔබ දකින්නේ කොහොමද මේ නැතිච්ච ප්‍රතිඵල පිළිබඳව විග්‍රහයක යෙදිලම මේකේ දැන් මොකද රජය ප්‍රතික්ෂේප කරනවා කියන එක ඔබ කියාගෙන ආවේ? ඔව් කොහොමත් ප්‍රගීත් දැන් පාර්ලිමේන්තුවකින් කොමිෂන් සභාව ඇති කළා දුන්නට බලයටපත් වෙන ඕන ආණ්ඩුවක් කොමිෂන් වලට කැමති නැහැ. මොකද ආණ්ඩුවකට ඕනකම තියෙන්නේ තමන්ගේ අතට තනි බලය ගොඩ ගහ ගන්න. දැන් මට මතකයි ඔය ජයජාදන මහත්මයා 77 බලය අරගෙන ඔහු දේශ සියලු බලය තමන්ගේ අතර ගත්තනේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර. ඒ කාලෙද ඔය රාජ්‍ය සේවක අතර තිබුණා කතාවක්. මේ දැන් ARF රාජ්‍ය සේවය වැඩ කරන උදේනේ මේ මූල්‍ය රෙගුලාස සහ පරිපාලන රෙගුලාසි ARF වැඩක් නැහැ. දැන් ඕනේ JR තමයි කියලා. ඒ වගේ තමයි හැමෝම කැමති තමන්ගේ අතර මේ බලය ගන්න. ඒ නිසා කොමිෂන් හැම ආණ්ඩුවකටම බාධාවක්. ඒ නිසා විගණන කොමිෂමත්ට බාධා කරේ පහුගිය ආණ්ඩුව කැබිනට් මණ්ඩලය. ඒගොල්ලෝ යන්න දුන්නේ නැහැ ඉස්සරහට. කොමාරි 17 වෙනි සංශෝධනය හරහා ගෙනාපු සමහර කොමිෂන් 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද 2015 දී මේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වෙන්න කරන්න බලපාපු ජනවරම ඇතුලේ ওই ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම තිබුණා. ඒ නිසාම එවකට බලයට පත් වෙච්ච ආණ්ඩුවට සහ ජනාධිපතිවරට පළවෙනි දින 100වත් මේවා කරන්න සිද්ධ වුණා. හරිද? නමුත් ඔවුනොත් කැමැත්තෙන් කරා කියලා අපි හිතන්නේ නැහැ. ඉතින් මේ මම කියන්නේ මම කියමින් හිටියේ දැන් මේ කොමිෂන් සභාවල තියෙන අඩුපාඩු මැතිවරණ කොමිෂමේ සමාජිකයෝ 3 දෙනයි ඝනපූර්ණයේ 3 දෙනයි වීම. වැනි දෙයක් සියලු කොමිෂන් සභා විසික් කරන්න හේතු වෙනවාද? දැන් 17 වෙනි සංශෝධනයේ තිබුණේ ස්වාධීන මේ මැතිවරණ කොමිෂමේ සමාජිකයෝ 5යි ඝනපූර්ණයේ 3යි කියලා. ඒතොර එවැනි සරල සංශෝධනයකින් අපිට ඔක බේරන්න පුළුවන්. හරිද? දැන් මම හිතනවා ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණයෙන් ඉවත් කරගත්තේ නෑ. දැන් සමහර විට මේ අය කරන්න ඉඩකඩ තියෙනවා කියලා මම හිතනවා. මොකද ඔබ 17 වෙනි 18 සංශෝධනයෙන් පස්සෙත් මේගොල්ලෝ කරා 17ත් අකර්මණ්‍ය කළා. ඒ තමයි නාමිකෝ කොමිෂන් සභාව තියාගෙන යන්නේ. නමුත් රට රෝණ කරන්න එක නෙමෙයි. ඇත්තනම කොමිෂන් සභාවල ඒවයේ කාර්යක්ෂමතාවය හොඳින් මෙන්න නම් අඩු ගානේ අපි මේක ටර්ම් එකක් දෙකක්වත් මේ රටේ මේක භාවිතාවට ගන්නට ඕන. ඒවට පත් වෙන පුද්ගලයන්ට තවත් කීමක් තියෙනවා මේ කොමිෂන් සභාවට යම් ගරුත්වයක් වටිනාකමක් එකතු කරන්න. ඉතින් අපි වගේ දේශපාලනයේ යම් කිසි දේශපාලනයේ ඉහළම දියුණුවක් නැති රටක කොමිෂන් සභාවලින් විතරක් සුපිරි සංස්කෘතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒවට කාලයක් යාවි. ඉතින් ඒ කාලේ පොඩ්ඩක් ඉවසන්න ඕන. නමුත් මම හිතන්නේ නැහැ දැන් ඔය 19 අහෝසි කළ 20 ගේන්න හදන හදිසිය දිහා බැලුවට පස්සේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන දේවල් ගිනේවි කියලා. ඒ ඔබේ පුරෝකථනයක් ඒ පිළිබඳව තියෙන තාම අපි කාටවත් මේ පිළිබඳව දකින්න ලැබිලා නැහැ. විවිධ තැන්වල එතනම තමයි ප්‍රගීත් වරද තියෙන්නේ. එතනමයි වරද තියෙන්නේ. මම කියන්නේ කලිනුත් සදාහන් කරේ කලින් සදාහන් කරපු එක නොදකපු දෙයකට තුනෙන් දෙකක් අරගෙන ඒ තුනෙන් දෙක පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනය අනේ එකමයි බරපතල ප්‍රශ්නේ. හොඳයි ඔය අතරේ මම දැන් ඔබේ ඔබ එක්ක සාකච්ඡාවේදී මේ සෑම දෙකින්ම අවබෝධ කරගත්තු කාරණා එක පේන දෙයක් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා සහෝගේ ප්‍රතිපත්ති ඔබගේ පක්ෂයේ ඔබ වාමාංශික දේශපාලනයේ යෙදුණාට අර අපි කලිනුත් කතා කරානේ ඒ නායකත්වයේ කෙනෙක් ඔවුන්ගේ හැඩය වෙනස් ඔබේ හැඩය වෙනස් ඔබ මණ්ඩලයක් කරා පාලනය වෙන පක්ෂයක් මේ අදිවාසීන් නමුත් මේ තීන්දුව තීරණ ගැනීමේදී වර්තමාන ජනාධිපතිවරයාගේ ඔබ
පතන ආකාරය ඔබේ බලාපොරොත්තු තිටුවන ආකාරයේ දේවල් අපට ඕනතරම් දකින්න පුළුවන්කම තියෙනවා ඌගේ ක්‍රමවේදයන් ඇතුලේ ඔබ ඒක සුබවාදී කාරණාවක් විදිහට දකින්නේ නැද්ද මෙතන ඕන මම අපි ලෑස්ති සුබවාදීව දකින්න ජනාධිපතිවරයාගේ අවුරුද්දක් අවසන් වෙලා තියෙනවා ජනාධිපතිවරයා ගැන විතරක් නෙමෙයි මේ පත්වෙච්ච කැබිනට් මණ්ඩලය ආණ්ඩුව පිළිබඳව සුබවාදී දකින්න අපි ලෑස්ති මොකද දැන් ජනාධිපතිවරයා Tamanට වැඩ කරන්න පුළුවන් කියලා හිතන කැබිනට් එකක් පත් කරගෙන තියෙන්නේ රාජ්‍ය මන්ත්‍රීවරු පත් කරගෙන තියෙන්නේ ජාතික ලැයිස්තුව පත් කරගෙන තියෙන්නේ ඒ නිසා මේ අය ගැන සුබවාදීව දකින්න අපි සූදානම් අපි බලමු ඉස්සරහට අපි ඒ හොඳ දේවල් වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ නොහිටියත් අපේ සහයෝගය ආශිර්වාදය ලබා දෙන්න අපි පැකිලෙන්නේ නැහැ අපි උදාහරණයක්කට මම කියන්නේ එතුමා මේ කුඩු මර්ධනය මද්‍රව්‍ය මත් කුඩු මර්ධනය අකණ්ඩව කරගෙන ගිහිල්ලා පහළ මට්ටමින් පටන් අරගෙන හෝ ලංකාවේ ඉන්න ඉහළම කුඩු ජාවාරංකාරෝ ටික ඔක්කොම අල්ලලා දඬුවම් කරනවා නම් ඒ වෙනුවෙන් අපි 100,000ක් සහාය දෙන සූදානම්. ඒ වගේම පරිසර ආරක්ෂා කරන නීති හදනවා නම් අපි ඒකට සහාය දෙන සූදානම්. ඉතින් කරන්නේ ඒවා. මම මෙහෙම යෝජනාවක් කරොත් ඔබ එකග වෙනවද? ඔබ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අතර තිබුණු යම් යම් සමානාත්මතා ජනතාව දැකලා එහිදී ඔබව පැත්තක තියලා ඔබට ලැබෙන බලය තුල බොහොම අඩු වෙලා ජනාධිපතිවරයාගෙම මේ ඉටු කරගන්න ඔහුට ශක්තියක් තිබෙනවා කියන විශ්වාසයේ උඩ ඒ පැත්තට හැරුණා වෙන්නට බැරිද ප්‍රගීත් මම හිතනවා මේ ජනතාව කල්පනා කරපුව ගැන අපිට දල අදහසක් කිව්වොත් මෙන්න මෙහෙම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ආණ්ඩුවක් හදන්න බලය දෙන්නත් ඕනේ ජාතික ජන බල වේගය ඇතුළු කණ්ඩායමක් විපක්ෂ වාඩිලා ඉන්නත් ඕනේ නේද හැබැයි දැන් ඔහොමනේ හිතුවේ කවුරුවත් මේ තුනෙන් දෙක ගැන හිතුවේ නෑ මොකද තුනෙන් දෙකක් ඕනකම තියෙන්නේ ව්‍යවස්ථා වෙනසක් කරගන්න විතරමයි රසා දෙන්න කුඩු මර්ධනය පාතාල මර්ධනය පරිසර ආරක්ෂා කරන්න කිසියකට තුනෙන් දෙකක් ඕනේ නෑ ඒකට සරල බහුතරයක් 125 30ක් තිබ්බා හොඳටම ප්‍රමාණවත් නමුත් දැන් තුනෙන් දෙකක් ගත්ත හැටි කරන වැඩනේ ව්‍යවස්ථා වෙනස් කරගන්න එක ඒකනේ තුනෙන් දෙක කියන ඉලක්කමේ තියෙන සුවිශේෂත්වය තමයි एक व्यवस्था संशोधन के घट गहल तीन ऐमना अरे दहन में आत्मे तीन मंग तवहाट गो अपेरटे तीन दहातुंगिन संशोधने गिना यम कथा बहा दहातुंगिन संशोधने गिना भी अंदर रीतिया दाल पार्लिमें तो वहाला රටේ මහා කලබගෑනියක් කරලා ඒකට කැබිනට් මණ්ඩලයේ සමහර අය කැමතුනෙත් නැහැ අපි දන්න හැටියට ඒ කාලේ හිටපු බොහෝ කැබිනට් ඇමතිවරු ඒකෙන් අයින් වෙලා හිටියා 13 වෙනි සංශෝධන ගැන තෝරන තීන්දුව ගන්න පුළුවන් ඈ ඒ කියන්නේ මේ අවුරුදු දැන් 30කට ආසන කාලයක් මේ තිබෙන බලය බෙදීමේ ක්‍රමය සාර්ථකයි කියලා අපි පිළිගන්නවාද ඒක කාර්යක්ෂමයිද පළාත් සභාව නැතුව දැන් කාලයක් තිස්සේ තිබ්බා රටේ ජනතාව ප්‍රශ්නයක් වෙලා තියෙනවාද ඔය පළාත් සභාව දුන්නේ නැහැ කියලා උතුරටමක්වත් අලුතෙන් දෙයක් අත්පත් වෙලා තියෙනවද මුකුත් වෙලා නැහැ ඒ නිසා මේ පළාත් සභාව පිළිබඳව දැන් තීන්දුවක් ගන්න පුළුවන් මේ තුනෙන් දෙක පාවිච්චි කරලා ඕනනම් මොකද මේක සම්මත කරේ ජනමාචාර්යගෙන් තොරවනේ ඒ නිසා මම හිතනවා 13 වෙනි සංශෝධනය ගැනත් අධිකරණ ඇමතිවරයා නැත්නම් කැබිනට් මණ්ඩලයේ නීතිපතිවරෙන් ඇහුවොත් එහෙම ඔහුට දෙන්න තියෙන උත්තරේ තමයි 13 වෙනි සංශෝධනයට ජනමාචාර්යක් ඕනේ නැහැ කියලා මොකද ඒක සම්මතුනේ ජනමාචාර්යකින් නෙමෙයි ඕනනම් 13 ගැනත් අපිට කල්පනා කරලා බලන්න පුළුවන් මේ වෙලාවේ මම කියන්නේ අපි බලමු ජනාධිපතිවරයා කරනවා නම් හොඳ වැඩ තව ගොඩක් තියෙනවා කරන්න. මොකද මේ බලය හැමදාම ලැබෙන්නේ නැහැ. තුනෙන් දෙකේ බලය හැමදාම ලැබෙන්නේ නැහැ. තුනෙන් දෙකේ බලය හැමදාම තියාගන්නත් බෑ. විධායක බලය ඒ ප්‍රමාණයට හැමදාම තියාගන්නත් බෑ. ඉතින් එතුමාට පුළුවන් තමන්ගේ දක්ෂතාවය නැත්නම් තම කැපීම පෙන්නුම් කරන්න. ඒ වැදී ඉතින් අපි ඊටාම සාධනීයව ඒවට ප්‍රචාර දක්වන්න සූදානම්. හොඳයි අපිට කාලය අවසන් අද සාකච්ඡාව වේදෙන්න තියෙනේ මම නෝනා නම් අපිට නලින්ද ජයසස මැතිතුමත් එක්ක තවත් කතා කරන්න පුළුවන් මේ ඉදිරියට දැන් කෝප් කෝපා වෙනට සභාපතිවරු පත් කරද්දී තාණ්ඩු පක්ෂෙන් පත් වෙනවා කියලා මෙයාදී විවිධ ඉගිපල වෙමින් තිබෙනවා කතා බහ තිබෙනවා ඉදිරියේදී අපිට බලන්නට පුළුවන් මේ මේ පිළිබඳව ඉතින් ඒ ගැන ඔබේ ස්වරයේ මෙයාදී කාරණා තියෙනවා හොඳයි අපි අදට සමු ගන්නවා යලිත් ඔබතුමත් හමු වෙවි කියන බලාපොරොත්තු වෙන යම් දවසක බොමු සුති මේ සභාවේදී ආයිබෝන් අපි එමනම් පත්තරත් කියවන එක අද දවසට ඔහොම සමාප්ත කරාට නැවත හෙට දවසේදී අපි මුණ ගැහුමු හෙට පත්තරේට පිට වඩා බොහොම වැදගත් කාරණා එකාසු වෙවි කියන බලාපොරොත්තු වෙන සමග නිසා අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිහිල්ලා රටේ කාලගුණයත් යහපත් වෙලා හොඳ දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.